මං අදත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෑකෑමක් හදන්න තමයි යන්නේ. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් හැමදාම වගේ ඔගලන් කවුරු හරි අද පළවෙනි වතාවට මේ වීඩියෝ සීරීස් එක බලනවා නම් අපි මේ කරන්නේ රෝස්ට් චිකන් එකක් හදලා ඒකින් කොහොමද පහසුවෙන් කෑම හදාගන්නේ කියන සීරීස් එකක් තමයි මේ කරන්නේ. ඉතින් ඔගලන් රෝස්ට් චිකන් හදන හැටි බැලුවේ නැත්තම් පල්ලෙහා ලින්ක් එක තියෙනවා. ඒකත් එක්කම මීට කලින් කරපු වීඩියෝස් උත් බලන්න. මේ විදියට මේ කඩෙන් ගන්න තියෙන රොටි දෙකක් මම අරන් තියෙන්නේ. ඊට පස්සේ ඒකට අපි දානවා මෙතන මාළු මිරිස් අරන් තියෙනවා. මාළු මිරිස් හරි බෙල් පෙපර් හරි මොන හරි ගන්න පුළුවන්. තක්කාලි, ලුණු ටිකක්, සලාදු කොළ හරි අයිස්බර්ග් ලෙටියුස් තියෙනවා නම් ඒව ගන්නත් පුළුවන්. බිත්තර දෙකක්, තක්කාලි සෝස්, චිලි සෝස්, ඔය කැමති සෝස් ජාතිය. බිත්තර වලට ලුණු ගම්මිරිස් ටිකක් දාන්න ඕනේ. තව තෙල් ටිකක් හරි මාගරින් බටර් මොන හරි කැමති දෙයක් ගන්න පුළුවන්. ඊට අමතරව මම මෙතන මුත්සරැල්ලා චීස් අරගෙන තියෙනවා. චීස් ටිකක් දැම්මොත් ගොඩක් රසයි. දාන්න පුළුවන් නම් දාන්න. එහෙම නැත්නම් දැම්මේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මේක තමයි අර මම ෆ්‍රීසර් එකේ දාපු චිකන් එක. මං එළියෙන් තියලා තියෙන්නේ. ෆ්‍රීස් එකේ දාපු චිකන් එක. ඒකේ දැන් ඉතුරු වෙලා තියෙනවා අපිට ලෙග්ස් දෙකකුයි බ්‍රෙස්ට් එකකුයි. අපි මේ දෙක පොඩ්ඩක් අයින් කරලා මේකෙන් අපි කපලා ගමු ටිකක් මේකේ ෆිලින් එකට දාන්න. චිකන් බ්‍රෙස්ට් එකෙන් ටිකක් අපි ගමු. මේ වගේ පොඩියට කපලා ගමු අපි. නැත්තම් අතින් කඩලා ගන්නත් පුළුවන්. මෙහෙම කපන්න ඕනෙත් නෑ. මම මේකෙන් වෙන කෑමක් හදන්න යනවා. මේ ලෙග්ස් දෙකත් මට ඕන වෙනවා තව දවසක. ඒක නිසා ඒ ටික මම අරන් තියෙනවා. අද මම ගොඩාක් චිකන් ගත්තේ නැහැ. මොකද අපි බිත්තරේකුත් පාවිච්චි කරනවානේ. ඒක නිසා අනිත් එක මේ බලන්න මේ රොටිය හරි පොඩි. ඉතින් මේක ඇතුලේ ෆිල් කරන්නත් ගොඩක් බෑනේ. ඒක නිසා බිත්තරේකුත් තියෙන නිසා චිකන් පොඩ්ඩක් තිබුණම ඇති. බිත්තරයක් අරගෙන ලුණු ටික ගම්මිරිස් ටිකක් දාලා ඒක ගහලා අපි හදාගන්න රොටියට ගැලපෙන පෑන් එකක් ඕන ගන්න. සයිස් එක බලා ගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ බිත්තරේ දානවා. දාලා එක යන්තම් සෙට් වේගෙන එනකොට මේ වගේ සෙට් වේගෙන එනකොට අපි මේ රොටිය දානවා. එතකොට ඒකත් එක්කම මේ බිත්තරේ සෙට් වෙනවා, තැම්බෙනවා. අපිට මෙහෙම කරකවන්න පුළුවන් කියන්නේ ඔම්ලට් එක හැදිලා තියෙන්නේ. ඊස් අපි මේක අනිත් පැත්ත ගහනවා. බිත්තර පැත්ත උඩට ගත්තා. ඊට පස්සේ අපි කරන්නේ මේක උඩට හොඳට තක්කාලි සෝස් දාගන්නවා. මෙහෙම හොඳට සෝස් එක ගාලා සලාද කොළ ටිකක් දෙකකට ඕනේනේ තක්කාලි. හොඳට හැම තැනටම යන විදියට ඊට පස්සේ මාළු මිරිස් මම එක පැත්තකට මේ දාන්නේ. මේක නවනවා මම. ඒක හින්දා එතන ලුණු තියෙනවා. පොඩි පොඩි කෑලි ටිකක් මේ වගේ දාලා ඊට පස්සේ අපේ චිකන් මේ වගේ චිකන් පොඩ්ඩයි මම ගත්තේ. මං කිව්වේ මේක පිරෙනවා කියලා. මේක අපි අනිත් එකට. ඊට පස්සේ
cheese. මේ වගේ අපි මේක නවා ගන්නවා. නවාගෙන මූඩියකින් වහලා මේ වගේ මූඩියකින් වහලා පොඩ්ඩක් චීස් ටික මෙල්ට් වෙනකන් තියමු. මේක පොඩ්ඩයි වගේ තිබුණට මේ ගොඩා ಜಾති දාලා නිසා හොඳට බඩ පිරෙනවා මේකේ. වෙන මොකුත් තෝන්නේ. මේ වගේ හදාගත්තම උණු උණුයි කන්න ඕනේ. ලස්සන්ට මේසෙ දාලා කෑවට පස්සේ අඹ ටිකක් මේ දැස්සල අඹ තියෙනවනේ රස අඹ ටිකක් කපලා රෑට ගන්න පුළුවන්. අපි දැන් දවස් කීපයක්ම රෝස් චිකන් එකෙන් රස කෑම හැදුවා. තවත් ටිකක් ඉතුරුයි. බලමු ඉතුරු ඒවලිනුත් අපිට මොනවද හදන්න පුළුවන් කියලා. එහෙනම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අපි ආයෙත් රස කෑමක් එක හම්බ වෙමු. මං අනෝමා.